අයිබන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ දෙනා බිස්නස් අයිඩියා SL කියන YouTube නාලිකාවර ඔයගලන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ eBay සම්බන්ධ වීඩියෝ එකක්. මේක ස්කිප් කරන්න නැතුව බලන්න. මේකේ ඔයාලට මම කියලා දෙනවා සම්පූර්ණ මේකේ කරන විදිය, ඒ වගේම සියලුම දේ මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම තමයි මේවා සල්ලි දීලා ඉගෙන ගන්න ගියොත් මුලින්ම කියන්න ඕන සල්ලි දීලා ඉගෙන ගන්න ගියොත් රුපියල් 80,000කට වඩා අධික මුදලක් යනවා මේවා සල්ලි දීලා ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට මේ අපේ YouTube channel හරහා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. හරියට උනන්දු උත්සාහය තියෙනවා නම් සල්ලි දීලා ඉගෙන ගන්නත් බෑ. ඒ වුණාට අපෙන් ඉගෙන ගන්න පුළුවන් හරියට මේ වැඩේ උනන්දුෙන් උත්සාහයෙන් කරොත්. ඉතින් අනිත් එක තමයි මේක හරියට කරොත් ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන්. ඉතාම සාර්ථක සැනරකී අවස්ථාවක්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම තමයි අපේ බිස්නස් අයිඩියා SL කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි මම අද ඕගොල්ලන්ට පෙන්නනවා මේකෙන් 96 ලක්ෂ ගණක් මුදල් උපයපුවා කොට්ටම්බ කොළ විකුණපුවා. ඒ වගේම සමහන්, ඒ වගේම සිද්ධාලේප මේ වගේ රාශියක් මම ඔයාලට මුලින්ම පෙන්නලා ඉන්නම්. ඔයගොල්ලන්ගේ හිතට විශ්වාසයක් ඇති වෙන්න මේව බොරු නෙමේ. කවුරුවක් කියන දේවල් අහන්න එපා. ඇත්තරම කරන අය කියන්නේ නැහැ ඔයාලට මේ වලින් මුදල් උපයන්න පුළුවන් කියලා. ඔයාලට පේන විදිහ මෙතන කොට්ටම්බ කොළ 100ක් ඩොලර් 14කට මෙයා ඇලවි කරන්නේ. මේ අයිට කොළ 100ක් මෙයා යවන්නේ ඩොලර් 14කට. ඩොලර් 14ක් කියන්නේ රුපියල් ඩොලර් 1ක් කියන්නේ ලංකාවේ සල්ලි වෙන රුපියල් 200කට එහා යනවා. 200ක් කියලා හිතන්න. සාමාන්‍ය ඩොලර් ඩොලර් 1ක් කියන රුපියල් 200ක්, ඩොලර් 5ක් කියන රුපියල් 1000ක්, ඩොලර් 10ක් කියන රුපියල් 5000ක්, රුපියල් 10000, රුපියල් 1000ක්, ඩොලර් 5ක් කියන රුපියල් 1000ක්, ඩොලර් 10ක් කියන රුපියල් 2000ක්, ඩොලර් 4ක් කියන 800යි. 2800ක මුදලකට තමයි මෙයා මේ එක අයිටම් එකක් යවන්නේ. එතකොට ඔයගලම බලන්න මේ අයිටම් එකක් යවන එකේ මෙයා අයිටම් කීයක් විකුණලද කියලා. පහළට ගිහිල්ලා බැලුවොත් මේ රතු පාටින් තියෙන සෝල්ට් කියලා මේ විකිබිච්ච ප්‍රමාණය ඔයගොල්ලන්ට හිතා ගන්න බැරුවේ 3307ක් මෙයා අයිටම් විකුණලා තිනවා. 3307. ඔයා 3307 වැඩි කරන 2800ෙන් 96,50,000 ගණක් එනවා මේ කොට්ටම්බ කොළ විතරක් උපයලා. ඉතින් බොරුවක් නෙමෙයි මේක. 100ක් සාර්ථක කරන්න පුළුවන්. හැබැයි උනන්දුව කැපවීම උත්සාහය තියෙන්න ඕන. මොකද ඒ කියන්නේ උනන්දුව තියෙන්න ඕන කිව්ව මම මේකේ අපි account හදනකොට හරියටම අපේ ID එකේ තියෙන නම address, ඒ වගේම driving license එකේ තියෙන නම address මේවා වරද්දන්න නැතුව දෙන්න ඕන. ඒකයි උනන්දුව තියෙන්න ඕන කිව්වේ. නැත්තම් සමහරක් අය comment කරනවා. ඒ වුණාට එයාලට උත්සාහය උනන්දු නැහැ. මොකද ඒගොල්ලන් ID එකේ තියෙන විදිහට නම වරද්දනවා. address එක ඕනෝට එපාට දානවා. එතකොට suspend වෙනවා. suspend වුණාම අපහු account හදන්නත් බෑ. අපරාදේ මේ ගෙදර කඩයක් දැම්මහා සමානයි. මේක eBay වෙබ්සයිට් එක කියන්නේ පිටරට වෙබ්සයිට් එකක්. මේකේ අපිට තියෙන chance එක අපේ item මේ account හදලා මේකේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට මේ item add දාලා ඔයාලට පිටරට යවන්න පුළුවන්. යවන්නේ අපි පිටරට යවන්නේ ශ්‍රී ලංකන් තැපල් හරහා. ඒකට පොඩි ගාණක් අපි වෙනම add කරනවා. මේකට යවන ගාණට සාමාන්‍ය gram 100ක් වගේ යවන රුපියල් 350ක් වගේ යන්නේ. gram 100ක් යවන්න. කිලෝ එකකට අඩුවෙන් කිසිම දෙයක් අපට approval ගන්න අවශ්‍ය නැහැ. කිලෝ එකකට අඩුවෙන් අපට මේ ඕනම එකක් යවන්න පුළුවන්. කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඉතින් ඇත්තටම යාළුවනේ මේ සමහන් මේකේ පෙට්ටියේ පැකට් පොඩි පැකට් 100ක් තියෙනවා. මෙයා මේ පෙට්ටියේ යවන්න එක item එකක් යවන්න රුපියල් ඩොලර් 32කට. ඩොලර් 32 කියන්නේ 6400ක්. ඩොලරයක් කියන්නේ කලින් කිව්ව මං ඩොලරයක් කියන්නේ රුපියල් 200ක්. 6400 කියන තැන මෙයා මේ item යවන්නේ එක item එක. බලන්න මෙයා එක item මේ item කීයක් එකනොද කියලා. රතු පාටින් තියෙනවා සෝල්ට් කියලා 322ක්. ඔයා වැඩි කරලා බලන්න 6400 වැඩි කරන්න 322. ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන් ඇති මේව යවල මුදල් උපයපු විදිය. මොකද පිටරට අය ගොඩාක් පෙළඹිලා ඉන්නේ මේවා ඉන්ටර්නෙට් මාර්ගයෙන් මිලදී ගන්න. මොකද මේව හැම රටකම නැහැ. අපේ රටවල් වලින් නිෂ්පාදන මිලදී ගන්නවා. අපට හොඳ අවස්ථාවක් මේවා ඇඩ් දාලා විකුණලා මුදල් උපයන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව හරියට ප්‍රයෝජනට ගන්න ඕන. ඉතින් මේ සිද්ධාලේප බලන්න. මේ සිද්ධාලේප ග්‍රෑම් 10 කුප්පි 5ක් මෙයා යවනවා කෙලිම ඩොලර් 10කට. ඩොලර් 10 කියන රුපියල් 2000. බලන්න මේ අයිටම් කීයක් විකුණලාද කියලා.
හාරසි අසූ එකක් මෙයා අයිටම් විකුණල තියෙන. සාමාන්‍ය හාරසි අසූයක් කියන්නේ සාමාන්‍ය හාරසි අසූයක් කියන්නේ රුපියල් ලක්ෂ දහය නමය ලක්ෂ නමයයි ගානක් උපයලා තිනවා. ඉතින් ඇත්තටම මේවලින් මුදල් උපයන්න පුළුවන්. ගම්මිරිස් කොට්ටම්බ කොළ කොළ වර්ග රාශියක් තියෙනවා. මම වීඩියෝ වෙන වෙනම කරලා දිනවා මගේ channel එක. ඔයගොල්ලන්ට channel එකට ගියොත් ඒව බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොල්ලෙලි කැබලි පොල් ගම්මිරිස් ඒ වගේම පොල් කටු අඟුරු මේ වගේ රාශියක් අපර මේකේ අපර යවන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඔන්න හොඳ අවස්ථාව හරියට මෙන්න දැන් මම කියලා දෙනවා මේක කරන්න ඕන දේ. අපි මුලින්ම මේ eBay වෙබ්සයිට් එකේ account එකක් හදන්න ඕන හරියට සාර්ථකව. ඒ account එක හදන්නේ කොහොමද? ඒ වීඩියෝ එකක් මම ඔයාලට ලබා දෙනවා. හරිද? ඒ වීඩියෝ එක බලාගෙන ඕනම කෙනෙක් account එකක් හදා ගන්න පුළුවන්. ඒ ඊට පස්සේ ඔයා ඒ හදන account එකක් හදාගත්ත කියලා හිතන්නකෝ. ඒ හදපු account එකට ඔයා සති 3ක් දවසට විනාඩි 20ක් log වෙන්න ඕන අනිවාර්යයෙන්. ඊට කලින් ඔයගොල්ලන් ඇඩ් දාලා ගිහිල්ලා account suspend කරගන්න එපා. හරියට සති 3 ඉවසන්න. මොකද ගෙදර කඩයක් දාන්න ගියත් ඕගොල්ලන් කඩයක් ගෙදර දැම්මත් ඔයාට මාසයක්ක් යනවනේ මේ වැඩේ කරන්න. කඩයක් දාන කඩේ හදන්න ඕන. ඉතින් ඒ වගේ තමයි මේකත්. කලබලයට කරන්න එපා. කලබලයට කොලස් කතරෙත් අත දාගන්න බැරුව යනවා. ඒ කියමනට ඉස්සර කාලේ මිනිස්සු කියලා තින්නේ ඔය නිකමට නෙමෙයි. ඒකින්ද ඔයා හදපු eBay account එක සතියේ දවස් 3 සති 3ක් දවසට විනාඩි 20ක් log වෙන්න ඕන eBay account එකට. ඒකට log වෙලා මොනවද විනාඩි 20ක් කරන්න ඕන කියලා මම වීඩියෝ ලබා දෙනවා. ඒ සති 3 ඇතුළත ඔයා පේනිය කියන account එක හදා ගන්න ඕන. පේනිය account එකක් හදන වීඩියෝත් මම ලබා දෙනවා. මතක තියාගන්න පේනිය එක හදන්න ඉස්සෙල්ලා ඔයාගේ නමට බැංකුව account එකක් තියෙන්න ඕන. debit card එකක් එක. හරිද? මොකද මේ බැංකු account එක පේනිය එක හදද්දි අපිට බැංකු විස්තර ඉල්ලනවා. මේ පේනිය එක account එක කියන්නේ අපි ඐම් එකක් විකුණනහම මුලින්ම අපි ඐම් එක යවන්න ඉස්සෙල්ලා අපි ඐම් එකට අදාළ මුදල අපේ account වලට වැටෙනවා. eBay එකෙන් හඳුන්වලා තියෙනවා පේනිය එක. මොකද ඒ ගණන් කරුවගේ ආරක්ෂාවට. මොකද මුලින්ම අපිට account එකට සල්ලි වැටෙන්නේ. හදිසි වෙකත් අපි සල්ලි අරගෙන නොයව හිටිය බාණ්ඩය eBay එක තමයි charter වෙන්නේ. ඒකින්ද ඒක වළක්ව ගන්න මුලින්ම මේ පේනිය එක හඳුන්වලා තියෙන මේගොල්ලා අපි ඐම් එක අයිතිකාරයට ගිහම තමයි අපේ account එකට මුදල් වැටෙන්නේ මේ පේනිය එක හරහා. ඒකින්ද පේනිය account එක හදද්දි අපි බැංකු විස්තර ඉල්ලනවා. ඒව දෙන්න අනිවාර්යයෙන්ම. ඊට කලින් බැංකු account නැතුව ඔයගොල්ලෝ පේනිය එක හදන්න බෑ. හදන්න යන්න එපා. බැංකු account එකක් හදලා සති 3 ඇතුළත බැංක් පේනිය එක තිබ්බනම් ඇති. ඊට පස්සේ ඔයගොල්ලෝ සති 3 log වෙලා ඉවර වෙලා සති 3 අවසාන දවසේ ඔයාලට පුළුවන් සාර්ථකව මේ හදාගත්ත eBay account එකට හදාගත්ත පේනිය එක link කරන්න. ඒ link කරන්න අවශ්‍ය වීඩියෝ එකක් මම ඔයාලට ලබා දෙනවා. ඒ වීඩියෝ එක බලලා ඔයගොල්ලන් පේනිය එක eBay එකට link කරන්න. ඊට පස්සේ දවස් 4කට පස්සේ ඔයාට පුළුවන් ඕනම අයිටම් මෙන්න මේ විදිහට ඇඩ් දාලා මුදල් උපයන්න. ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. සාමාන්‍ය මම ඊට පස්සේ කරන්න ඕන දේවල් ලිස්ටින් එකක් දාන්නේ කොහොමද? ඒව වීඩියෝ ලබා දෙනවා අපි ඔයාලට. ඒ වගේ මම ලබා දෙනවා මේකට අදාළ වීඩියෝ වලට අදාළ link ටික. ඒ link ටික එකපාරට තමයි මම ඔයාලට ලබා දෙන්නේ. මුලින්ම බලන්න channel එක subscribe කරලා bell එක click කරලාද කියලා. මොකද මම එහෙම කියන්නේ ගොඩක් අය comment කරනවා channel එක subscribe කරලා bell එක click කරන්න නැතුව අනේ මට ආවේ නැහැ කියලා. මොකද මම හැම කෙනාටම මේ link එක එවනවා. හැබැයි යාළුවට පෙන්වන්නේ නැහැ. මොකද ඒක හේතුව අපි ලබා දෙන වීඩියෝ ඕගොල්ලන් comment කරනවා මට පෙන්වනවා අනිවාර්යෙන්. හැබැයි මම ලබා දෙන දේවල් ඔයාලට පෙන්වන්නේ නැහැ. ඕගොල්ලන්ට comment එක නිකන් දැම්මත් ඔයාලට පෙන්වන්න එකක් නැහැ. ඒකෙන් ඉඳ දැම්මම channel එක ගිහිල්ලා subscribe කරලා bell එක අනිවාර්යෙන් click කරන්න. bell එක click කරලා දැම්ම වීඩියෝ එක පහලින් comment එකක් දාන්න කොහොමද eBay account එකක් හදන්නේ කියලා. එච්චරයි. එතකොට මම ඔයාලට අවශ්‍ය වීඩියෝ ටික අනිවාර්යයෙන්ම ලබා දෙනවා. channel එක subscribe නොකරත් මම අනිවාර්යෙන් ඔයාලට මේ වීඩියෝ ලබා දෙනවා. හැබැයි ඔයාලට පෙන්වන්න එකක් නැහැ. නැත්නම් channel එක ඔයාලට කියලා subscribe කරව ගන්න නෙමෙයි. ඇත්තටම මම මේක කරේ හදවතින්ම අවංකවම. මම ඒ ජරා වැඩේ කරන්නේ නැහැ. ඔයාලට පෙන්වන්න නැති හිඳයි මම ඒක කරේ. කිව්වේ ඉතින් යාළුනේ මොකද මම අත්දැකීමෙන් කියන ගොඩක් අය comment කරනවා reply ආවෙ නැහැ කියලා. ඉතින් යාළුවනේ ගැටලුවක් තිබ්බොත් comment එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඊට අමතරව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ එක like එකක් දාන්න ලෝභ නැතුව ඒ වගේම වීඩියෝ එක share කරන්න තවත් කෙනෙක්ට බලන්න. ඒ ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක සමු ගන්නවා. ඔයගොල්ලන් සියලු දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.